खड़ा उतर रहा है पता नहीं बीच के दिए तो पहाड़ में बीच गाड़ से ले आते तो तीन अदालत से संबंध है कि तीन नौकरों को कह दिए नहीं दिए तो खाता करने लगी तो ये ये जिम ये खड़ा उतर रहा है बात नहीं कर रही आते तो वापर की खातर के तो फेर जब लोग भी आते हैं ना में තුන්වෙනි එක තමයි වැඩි පිටේ මේක මේ සහෝදරයා නිවස ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණේ නැරයෝ ෆැසිස්ට්වාදී නැරයෝ විසින් අපේ ව්‍යාපාරයේ තම සහෝදරවරු දෙන්නෙක්ව ඝාතනය කෙරුවා ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඒ අවධියේදී පිටවන සහෝදරයාත් ගුණපාල සහෝදරයාත් ඒ අදාළ වර්ෂයේදීම අතේදී සහ විදියට ඝාතනය කෙරුවා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේ ව්‍යාපාරය විතරක් නෙමෙයි මුක්තිය සම්පති නායකයෝ කලාකාරයෝ දේශපාලන විරුද්ධවාදීන් සිය ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ නැර පල්ලි වල පොදුරු බවට පත් වුණා ඔවුන් එතනදී පෙනී සිටියේ ඇත්තටම ඉන්දු ලංකා ගිවිසුම දන්න නැති විතර යුද්ධය ආරම්භ කරලා වසර 6-7ක් ගෙවිලා තිබුණේ ඒ වකවානුවේ ගියාර් ජයවර්ධනගේ ආණ්ඩුව අත්සන් කෙරුවා ඉන්දියාවේ පාලක පන්තියත් එක්ක ඉන්දු ලංකා ගිවිසුම කියලා ඉන්දියන් හමුදා ලක්ෂයක් ඉදුණගෙන ඉරට ගොඩ බෑසුවා ඒ විදිහට පළාත් සභා ක්‍රමයක් ඔය බලයේ දීමේ කියලා එවැනි දේවල් හඳුන්වලා දීලා යුද්ධයට විසඳුමක් කියන විදිහට තමයි ඒ වැඩපිළිවෙල ජයාර් ජයවර්ධන ඉස්සරහට අරගත්තේ. ඔවුන් ඒකේ ඇතුළෙන් තවදුරටත් යුද්ධ කෙරුණේ දෙමළ මහජනයාගේ මත රාජ්‍ය මර්ධනය තීව්‍ර කිරීමයි ඒ වගේම දකුණු ප්‍රදේශවලටමත් ඒකෙන් ඉඩකඩ හැදුනා මෙහෙම ලංකාවේ හමුදා පොලිසි දකුණු ප්‍රදේශවල දැනගිලා තිබිච්ච කම්කරුවන්ගේ තරුණයන්ගේ ගොවියන්ගේ අරගල වැඩිමේ සඳහා පාවිච්චි කරන්නමත් ඒක අවස්ථාව හැදුනා මෙහි පාලක පන්තිය ඉතින් जनता विमुक्ति पेरमुण कीम काम कर पाती है मत वैड कर जनता फैक्टरी वाले काम कर पाती है वैड कर जनता मत पदना काम कर पाती है काम कर पाती है मत पदना संविधान अग्निमे मध्यम पाती है गणपति पाती है काम कर पाती है अतर इन ගෝවි ජනතාව සුළු වෙලෙන්දු තරුණයෝ ගෝවියෝ ඒ කොටස් මත පදනම් වෙච්ච ව්‍යාපාරයක් ඒක සමාජවාදයට සම්බන්ධයක් පැවතුනේ නැහැ ඒක මේ කියන්නේ සමාජවාදයට කියවම විද්‍යාත්මක මාක්ස්වාදයට සම්බන්ධයක් ඇතුව පිහිටවපු සංවිධානයක් නෙමෙයි මාක්ස්වාදීන් කියා හිටින්නේ සමාජවාදයේ පිහිටවන්න ඒ කියන්නේ සමකරුපන්තියේ බලය ගත ගැනීම සහ බලය අරගෙන ක්‍රියාවට දමන ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් මාක්ස්වාදීන් පැහැදිලි කරගෙන මේ ලෝකේ වටිනාකම් නිෂ්පාදනය කරන ඒ කියන්නේ ෆැක්ටරිවල සාධුරු දන්නවා මෝටර රථයක් වේවා බයිසිකලයක් වේවා වෙනත් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාව මේ ප්‍රදේශගතව දීවරයන්ගේ බෝට්ටු නිෂ්පාදනය කරන්නේ කම්කරු පන්ති. එතකොට කම්කරු පන්තිය මේ නිෂ්පාදනව ඒ අයිතිය තමන් සතු කරගත යුතුයි. ඒවා බෙදා හැරීම, ඒවල මිල පාලනය කිරීම, ඒ නිෂ්පාදනය කරන පන්තියේ අතටම දත යුතුයි කියලා අපි මාක්ස්වාදයේ යැත්තේ කියා හිටින්නේ. මොකද ලෝකේම ජනගහනයේ බහුතරයක් බවට පත් වෙලා තියෙන මේ ධනේශ්වර ක්‍රමයටද අද මේ කම්කරු පන්තියයි
අද කාමකරු පන්තිය නිෂ්පාදනය කරන දේවල් අවසාන විග්‍රහයේදී ඒකට අයිතියක් කියන්නේ ඒක සැලසුම් කරන්න විතරක් නෙවෙයි පරිභෝජනය කරන්න ඒවා භුක්ති විඳින්නම විදියක් නැහැ. ඒතලා බලන්න අත්‍යවශ්‍ය බේත් හේත් වගේ දේවල් කාමකරු පන්තියේ දායකත්වයෙන් මේ ෆැක්ටරි වල මෙවැනි නිෂ්පාදන කෙරුණට අද බහුතරයක් මහජනතාවට ඒවා අහිමි කරලා තියෙනවා. එතකොට කාමකරු පන්තිය මේ සමාජ අසමානතාවයට ජීවන වියදම ඉහළ යාමට වැටුප් කප්පාදුව හැටියට මේ ප්‍රකාශ වෙන මේ ධනපති පන්තියේ ප්‍රහාර ඒ කියන්නේ ෆැක්ටරි අයිතිකාරයෝ බැංකු අයිතිකාරයින්නේ ඉගෙන නිෂ්පාදනයේ අයිතිය තියෙන්නේ නේද? එතකොට ඒ දේපල ධනපති දේපල කියලා අපි ඒකට කියනවා. ගණපතියන්ගේ දේපල බැංකු මහා සමාගම් වතු සමාගම් ඒවා තමයි ධනපති රාජ්‍ය ධනපති පන්තිය පිහිටවගෙන තියෙන්නේ. පාර්ලිමේන්තුව උසාවිය පොලිසිය හමුදා මේවා යොදාගෙන ජනමාධ්‍ය ආගමික සංවිධාන මේවා යොදාගෙන ඒ ධනපති දේපල රකිනවා. එතකොට මාක්ස්වාදීන් පැහැදිලි කරුවේ මේ ධනපති ක්‍රමයේ අටතේ සූරා කැවෙන කම්කරු පන්තියට ධනපතියන්ගෙන් සහන ඉල්ලගෙන ජීවත් වෙන්න බැහැ කියන එක. මොකද කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරා කෑම මගින් තමයි ධනපතියන්ගේ ලාභය රඳාපවතින. රුපියල් 30,000 අතර වැක්පක් කියලා දැන් වෙනකොට ගත්තොත් සාධුරුන්ට මම පැහැදිලි කරන්නේ. එතකොට මේ 30,000 අදාළ වටිනාකම කම්කරුවේ දවස් දෙක තුනකදීම නිපදවලා ඉවරයි. අද තියෙන මේ විද්‍යාව කාර්මික මේ ඵලදායිත්වය උඩ නේද? ගාමන් ෆැක්ටරිය ගත්තොත් විශාල වේගයකින් අර මැෂින් වල වේගයකින් වැඩ ගන්නවා දැන් ධනපති. වතු කරේ ගත්තොත් සිය දනු කිලෝ 24ක් කඩන්න ඕන දවසකට. ඉතින් දරුණු සූරාකෑමකට ලක් කරමින් කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකමක් උගහා ගන්නවා. ඒ කියන්නේ නොගෙවු ශ්‍රමයන් දවස් දෙකකින් තුනකින් අර 30,000ටවත් අදාළ වටිනාකම නිපදව ගත්තට කම්කරුවට ගෙදර යන්න බෑ. කම්කරුවා ඉතුරු කාලයම වැඩ කරන්නේ ධනපතියන්ගේ ලාභ වෙනුවෙන්. ධනපති පන්තිය අතේ අර සුළුතරයක් වෙච්ච බැංකු අයිතිකාරයෝ සමාගම් හිමියෝ අතේ ප්‍රාග්ධනයේ විදිහට බැංකුවල ධනය මේවා කඳු ගැහෙන. කම්කරු පන්තිය අතේ එදා වේල හම්බ කරගෙන කන්නත් අද බෑ ගන්න වැටුප. රාජ්‍යු දන්නවා දැන් වෙනකොට කම්කරු පන්තිය රැකියා දෙකක් කරනවා. එක්කෝ අධිකාල කරනවා වැඩි පැය ගාණක්. එහෙම නැත්නම් ඒ රස්සාව ඉවර වෙලා ඇවිල්ලා තව රැකියාවක් කරනවා. අපි දකින්නේ ගුරුවරු වගේ ක්ෂේත්‍රයක ගුරුවරු ඉස්කෝලෙත් කය ගානක් කෑ ගහලා ඇවිල්ලා නෑ 10-12 වෙනකන් ටියුෂන් පන්ති වල යතියි. වෛද්‍යවරයාටත් එහෙම තත්ත්වයක්. ඒවා ලාභ උපයන කර්මාන්ත බවට පත් වීම කෙසේ වෙතත් හැම ක්ෂේත්‍රයකම සුළුලිපිකාරුවෙක් හරි ඒ හැම කෙනෙකුටම දැන් බල කෙරලා තියෙනවා ඒ විදිහට. එතකොට ඇඟලුම් වගේ ක්ෂේත්‍රවල නම් උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් වැඩගෙන වැඩ ගන්න තත්ත්වයකට පත් කෙරලා තියෙනවා. ඒ නිසාම මේ කම්කරුවෝ මේ ක්ෂේත්‍ර අතහැරලා යන තත්ත්වයක් තියෙනවා. මොකද යන්ත්‍යන්තර දැන් ශ්‍රම වෙළඳපොළක් මේ තියෙන්නේ ලෝක පරිමාණ මේ රටින් එහා රටට යන්න බලනවා. මැද පෙරදිගට ජපානයට ඉතාලියට ගිහිල්ලා ශ්‍රම ශක්තිය විකුණලා කීයක් හරි වැඩිපුර හොයාගන්න. ඉතින් මේ තත්ත්වය උඩ ධනපති පන්තිය ලාභ උකහා ගන්නවා. කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරා කාලා අසමානතාවය වැඩි වෙනවා. දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ වෙළඳපොලේ ඕනතරම් කන්න බොන්න දේවල් තියෙනවා, බේත් හේත් තියෙනවා. හැබැයි මහජනයාට පරිභෝජනය කරන්න භුක්ති විඳින්න බෑ. ඒවා ළමයි බඩ කියන ඉන්නවා. දරිද්‍රතාවය 2019 13%ක් විතර තිබිච්ච එක දුප්පත්කම දැන් 25% ඉක්මවල වැඩිලා තියෙනවා. ඒකේ ඍණ සංඛ්‍යාව ඒකනේ. ගොඩාක් දෙනෙක් බඩගින්නේ ඉන්නවා, වේල් අතාරින්න ඉන්නවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ
මඩගින්නේ මා අධ්‍යාපනය ලබන්නේ පාසල් ශිෂ්‍යයන්ට මව්පියන්ට වියදම් දරා ගන්න බැරි නිසා මේ පාසල් හැර යෑම වැඩි වෙනවා තියෙනවා මාගේ අපේක්ෂාව පල්ලෙහා බහිනවා 75ක් ඉස්සර ජීවත් වුණා නම් දැන් 65ට බහින්නේ කියලා ඉස්පිරිතාලවල බේත් නැ දෙන්න මැරෙනවා එතකොට උපතේදී සිද්ධ වෙන මරණ දඩරු මරණ කියලා අපි කියන්නේ ඒ කියන්නේ අම්මලාට නිසි පෝෂණයක් නැතිකම නිසා දරුවෝ මැරෙනවා 1000කට 17ක් වගේ මට්ටමකින් මරණ සිදු වෙනවයි කියන එකයි ජාත්‍යන්තර වාර්තාවල පළවෙනි. දිම්බාබ්බේ ණය බරෙන් පීඩා විඳින රටවල් වල තත්ත්වය. ඉතින් එතකොට මේ ධනපති ක්‍රමය යටතේ කම්කරු පන්තියේ මේ ඉල්ලීම් ජය ගන්න බැහැ. ඒ කාර්මික කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගොවියෝ තරුණයෝ පෙළගස්වගෙන සමාජවාදය පිහිටවනවා. ඒ කියන්නේ මම අර කලින් සඳහන් කරේ මේ තමන් නිෂ්පාදනය කරන දේවල අයිතිය සහ ඒවල ඒවා සැලසුම් කිරීම, ඒවා බෙදා හැරීම, ඒවල මිල මේවා පාලනය කරන්න කම්කරු පන්තිය මේ කර්මාන්ත ශාලා බැංකු මේවා තමන් ඒවා පෞද්ගලික දේපල විදියට නෙමෙයි කම්කරු පන්තියේ පාලනයක් යටතේ ජනසතු කිරීම. එතකොට ඒවල තියෙන ධනස්කන්ධය මේ මහජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා යෙදවිය යුතුව තියෙන. ඒ විදියටයි සමාජවාදී වැඩපිළිවෙල ක්‍රියාවට දැමිය යුත්තේ. නිෂ්පාදනය කරන්නේ අර ධනපතියන්ගේ ලාභය සඳහා නෙමෙයි මහජනයාගේ දැවෙන අවශ්‍යතා සඳහා. ඉතින් ඒකට අද විද්‍යාව තාක්ෂණය විශාල දියුණුවක් අත්පත් කරගෙන තියෙනවනේ මං කිය බේත් හේතු ඕන තරම් තියෙනවා ආහාර පාන ඕන තරම් තියෙනවා හැබැයි ධනපති ක්‍රමය අද ඒව පැත්තකට දාලා මොකද්ද කරගෙන තියෙන්නේ අර ලාභය සඳහා නිෂ්පාදනය කරන පෞද්ගලික දේපල අයිතිය තෙන් සමන්විත ධනපති ක්‍රමය පදනම් වෙලා තියෙන ජාතික රාජ්‍ය කියන එකක් ඇතුළට දැන් ලංකාවේ පුඩා ජාතික රාජ්‍යයක් තියෙනවා 48 ඉඳලා හදපු अधिराज्यवादी ग्रहणे दिबुगेसी अधिराज्यवादी अटत्कर सामज क्रम अति कौमहरी राज्य प्रधान बलगत महाराज्या अधिराज्यवादी रटवल मटवल मूल्य बैंकू मगिन मुदल कुंपकर्ण कर्मांत मेरटवल आरंभकर्ण अधिराज्यवादी रटवल अतरम तरंग पावती पुटा काले तम पलवन लोकयुद्ध देवलोकयुद्ध हटगत्ते फ्रांसवागे रटवल यूरोपीय बेदागंड लोकयुद्ध देखा वाइट पास देवलोकयुद्ध अमेरिका जपान මේවා සම්බන්ධ වුණා මිලියන 100ක් විතර මනුස්ස වර්ගය ඝාතනය කෙරුවා. ඉතින් එතනින් මෙහා පැත්තට අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දැන් වෙනකොට යලි වතාවක් ඇමරිකාව චීනයට විරුද්ධව රුසියාවට විරුද්ධව තුන්වැනි ලෝක යුද්ධයක් සැලසුම් කරමින් යනවා. ඉතින් මේ තත්ත්වයේ ඇතුලේ මේ ධනපති ක්‍රමය යටතේ මොනම ප්‍රශ්නයක්වත් විසඳන්න බැහැ. අද ලෝක කම්කරු පන්තියේ මේ ධනපති ක්‍රමයේ ප්‍රහාර වලට විරුද්ධව රටක් රටක් පාසා පන්ති සටන් වලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ පදනම් වුණේ අර විදිහේ කම්කරු පන්තිය බලමුළු ගන්නලා සමාජවාදයේ පිහිටවීම සඳහා නෙමෙයි. ඔවුන්ගේ වැඩපිළිවෙල වුණේ ධනපති පන්තිය දේශප්‍රේමී ඔය ජාතිකවාදී මේ ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රශ්න වග විභාග කරන්න මොනම උත්සුකයක්වත් තිබුණා. ඔවුන් ජාතිකවාදී සුළු ධනේශ්වර සංවිධානය මං කියවර මධ්‍යම පන්තිය මත පදනම් වෙච්ච සංවිධානය. ඔවුන් කම්කරු පන්තියට හතුරුයි ඔවුන් වතුකම්කරුවන්ට විරුද්ධව තමයි වැඩ පටන් ගත්තේ. මෙතන සිංහල උඩරට සිංහලයට වඩා ඉන්දියාවෙන් ගෙන්නපු ද්‍රවිඩ වතුකම්කරුවෝ හාල් පරිභෝජනය කරන අය කොලරා රෝගය ගෙනාවේ වතුකම්කරුවෝය. ඉන්දියානු ව්‍යාප්තවාදී පස්වෙනි කොළමය ඒක. ඔන්න ඔය විදිහේ කෙවලින් තම වැඩ පටන් ගත්තේ 89 කාලේ මම අර කියපු ඉන්දු ලංකා ගුවිසුමට විරුද්ධව ඒක ඒ කම්කරු පන්තික විරෝධය
කම්කරු පන්තියේ එත හතුරු ශසිස්ත්‍වාදී ව්‍යාපාරය කම්කරු පන්තියේ සංවිධාන තලා දමන ඒ කම්කරුවන්ව ඝාතනය කරන ව්‍යාපාරයක් බවට පත් වෙලා ධනපති පන්තිය වෙනුවෙන් සේවය කරපු ව්‍යාපාරයක් බවට ජනතා මුක්ති පෙරමුණ පත් වුණා ඒක නිසා තමයි ඔය අපේ ග්‍රේසන් සහෝදරයව ඝාතනය කරපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් තමයි ලියුම් දාලා ගියේ දේශද්‍රෝහීන්ට මරණයයි කියලා ලියුම් ලැබුණ ඉස්සරහ දාලා තිබුණා ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ දැන් ඉන්න ඔය සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාසත් හිටියා අව රුක්මන් පේරානායක ඇතුළු ධනපති පන්තියේ නියෝජිත රොත්තක්ම ඒවල කටයුතු කරනවා ඒක ජනතා විමුක්ති පෙරමුණේම ඔය ඉන්න නායකයෝ කියන උන් පිළිගත්තු ඒවා මම මේ ප්‍රකාශ කරන්නේ නිහල් ගලප්පත්ති රාවේ පත්තරේට 1994 අගෝස්තු මාසේ 4 වෙනිදා දීර්ඝ ඉන්ටර්වියු එකක් දුන්නා ඒ සම්බන්ධව ඝාතන කිරුණානායක කිරුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යටතේ ඒකේ ප්‍රේමදාසත් හිටියා ඒක තමයි උපසිරස මේ ඒ රාවේ පත්තරේ හෙඩිම විදියට ගත්තේ දැන් එතනින් මෙහා පැත්තට ජනතා විමුක්ති පෙරමුණ මම අර සඳහන් කරපු යුද්ධයට සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා සිංහල දෙමළ කම්කරු පන්තිය ભેද බින්න කිරීම සඳහා පාලක පන්තිය ගෙනාපු යුද්ධයට සහයෝගය දීගෙන අර ආයුධ සන්නද්ධ අරගෙන ඒවා පැත්තකට දාලා කෙලින්ම ධනපතියන්ගේම පාර්ලිමේන්තුවේ පක්ෂයක් බවට අපි කියනවා සංස්ථාපිතේ ධනපති පාර්ලිමේන්තු සංස්ථාවේ පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා පහුගිය දශක දෙක තුන ඇතුළත. ඉතින් දැන් කෙලින්ම කම්කරු පන්තියේ මේ මහජන නැගිටීම නවුදුරු දැක්කනේ ගිය අවුරුද්දේ මහජන නැගිටීම ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ඡන්දය ගත්තු මහ ජනාධිපතියට රටෙන් පලා යන්න බල කෙරුණා. ඇයි ඒ කම්කරු පන්තියේම මහා වැඩ වර්ජන වලට අවතීර්ණ වෙලා මිලියන ගාණක් කොළඹ වටලාගෙන ඉන්න තත්ත්වයක් ඇතුළේ. ඉතින් ඒ අරගල වලින් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා තියෙන්නේ ඒ අරගල මැද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කම්කරු පන්තියේ නැගිටලා මෙතන මේ ධනපති රාජ්‍ය පාර්ලිමේන්තු පද්ධතිය ධනපතියන්ගේ දේපල මේ වලට අතතියයිද අර අපි කියන සමාජවාදය සඳහා ගමනට අතතියයිද කියන මරපීතියෙන් පෙළෙන සමගි ජනබලවේගී සජිත් ප්‍රේමදාසලා ඇතුළු ධනපති විපක්ෂයේ ඒ ප්‍රධාන කරුණක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් ඒ මහජන නැගිටීම දැනුවත්ව ගෙනිච්චන් පාර්ලිමේන්තුවේ විපක්ෂවල ධනපතියන්ගේ විපක්ෂයේ විපක්ෂවල අන්තර්වාර ආණ්ඩුවක වැඩපිළිවෙල යටතේ ගෝඨාභය යන්න ඕන ඉතින් පස්සේ අන්තර්කාලීන ආණ්ඩුව විපක්ෂයේ පක්ෂයකට වෙන මාස 7-8ක හෝ එහෙම අවුරුද්දක ආණ්ඩුවක් හදලා ඊට පස්සේ මැතිවරණයකට ගිහිල්ලා මහජනයා ඡන්දෙ දීලා ආයෙත් මේ පාර්ලිමේන්තු පද්ධතිය රැක ගැනීම මගින් මහජනයා ඡන්දෙ දුන්නාම ඊට පස්සේ ආයේ මේ වැඩපිළිවෙල ක්‍රියාවට දමමු මොකද්ද වැඩපිළිවෙල අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලම ක්‍රියාවට දැමීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒකෙන් කැඩිලා ගිය පෙරටුගාමි සමාජවාදී පක්ෂය වගේ සංවිධාන ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒකේ පාඩම හැටියට තියෙන සහෝදරයා කම්කර පන්තිය අතර මේ කියන ද්‍රෝහී සංවිධාන ධනපතියන්ගේ සංවිධාන ව්‍යාජ වාම සංවිධාන වල ද්‍රෝහී ක්‍රියාකලාපය කොයිතරම් නම් කම්කර පන්තියට ඉන කටිනවද කියන එක දැන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ සංවිධාන කියනවා මහජන නැගිටීමෙන් තමයි රනිල් වික්‍රමසිංහ බලයට ආවේ ඒ නිසා රනිල් වික්‍රමසිංහට බෑ මේ ප්‍රහාරය එල්ල කරන්නයි කියලා මහජන නැගිටීම නිසා රනිල් වික්‍රමසිංහ ආව නෙමෙයි මහජන නැගිටීම පාවා දීලා ඒක ධනපති පාර්ලිමේන්තු පද්ධතියේම ඇතුළට එන්න ඉඩ දීලා අම්කරු පන්තිය ස්වාධීන දේශපාලන අරගලයක් මගහැරලා අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අපි හවුදුරුන් දකින්න ඇති අපි ලෝක සමාජවාදී වෙබ්බඩේ විහාරා ඔය ගෝල් ෆේස් ආරගල භූමියේ අනිකුත් ෆැක්ටරි වල විශ්වවිද්‍යාල ආශ්‍රිතව හලාවත මේ හැම තැනම අපි පත්‍රිකා බෙදා හැරගෙන අපි කියා හිටියා ඔව් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරිය යුතුයි
ඒ කුමකින්ද සමාජවාදී පිළිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආණ්ඩුවකින් කියලා ජාත්‍යන්තර සමාජවාදී යටතේ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතික්ෂේප කරන්න ලෝක කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙන්න මේ අවශ්‍යතාවය අපි මතු කර හිටියා ඒකට හතුරු ඔය සංවිධාන සියල්ල හැරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒකාබද්ධ රයිදුරුන්ට සදහන් කෙරුවොත් අමරිකානු තානාපතිනිය ඔය මහජන නැගිටීම මැද්දේ තමන්ම ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකව දෙපාරක් මුණ ගැහුවා ඒ මුණ ගැහුනේ වෙන මොකකටවත් නෙමෙයි මේ පද්ධතිය රැක ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඔවුන්ගේ සංවිධාන තරුණ සංවිධාන විසේ වැඩ කළ යුතුද කියන එක පිළිබඳව සාකච්ඡාවකට මිසක් වෙන කිසිවකට නෙමෙයි ඒක සාතික වෙලා ගියා හිටියා පාර්ලිමේන්තුවේදී මහා ව්‍යාපාරිකයෝ ඇමතුවා ජනවාරියේදී මේ අවුරුදු ජනවාරියේදී පෙබරවාරි මාසේ හමුදාවේ විශ්‍රාමික සහ දැනට සේවය කරන නිලධාරීන් 5000ක් විතර ඇමතුවා මහරගම ධර්ම සේවා සභාවේ මේ අමතලා ඔහු ගියා හිටියේ අපි ගැන විශ්වාසය තියන්න අපි මේ පෞද්ගලික දේපලවලට ධනේශ්වර ධනපතියන්ගේ දේපලවලට කිසිම හානියක් කරන සංවිධානයක් නෙමෙයි අපි IMF එකත් එක්ක වැඩ කරන්න කැමති ඒ විදිහට නීතියේ ආධිපත්‍යය ඒ කියන්නේ මේ පවතින ධනපතියන්ගේ නීතිය අපි අකුරටම රකින්න ඒක රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකමනේ අපිට මේ IMF එකේ අපිට ආවරලා තියෙනවා වැඩි පිළිවෙලක් ඕ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාර මේ මේක වැඩ පිළිවෙල තියෙනවා ඒක හැරෙන්න වෙන විකල්පයක් නෑ මහජනයා කැප කළ යුතුයි අනුර කුමාර දිසානායකත් කියනවා මේ අර්බුදයට විසඳුම හැටියට මහජනයාට රිදුම් දෙන තීන්දුව වලට අපිට ගමන් කරන්න වෙනවා හැබැයි ඒව ක්‍රියාත්මක කරන්න නම් ජනවර්ම තියන ආණ්ඩුවක් බලයට ඕනේ මහජනයාට රිදුම් දෙන තීන්දුව කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ දැන් ඉදිරිපත් කරලා තියෙන වැඩ පිළිවෙලම මුලින් අර බිලියනපතියන්ට ඇමරිකාවේ යුරෝපයේ රටවල් වල ඉන්දියාවේ චීනයේ ඉන්න බිලියනපතියන්ට අපේ මෙහි ළමයි මැරිලා හරි වැඩිහිටියෝ මැරිලා හරි හඬ නැතුව ඉස්පිරිතාලේ වැහිලා ඒවා ඒ යටතේ පොලි එකතු කරලා පටවන්න දැන් අපිව හාමතේ තියලා තියෙනවා මිනිමෝර් කියලා අපි කියන්නේ මූල්‍ය ප්‍රාග්ධානයේ මිනිමෝර් උන් ඒ විදිහටයි ධනය රැස් කරන්නේ උන්ගේ පොලි වලට සල්ලි එකතු කරනවා එක ඩොලර් එකක් දීලා ලංකාව අප්‍රිකාවේ ඉන්දියාවේ මේ පසුගාමී රටවල් වලට එහෙමයි ඒ IMF එක වගේ ආයතන වැඩ කරන්නේ උන්ගේ සමාගම් වලට උන්ගේ බහන්න විකිනෙන්න ඕන නොමිනේ ඉස්පිරිතාල වල බේත් දෙන්න බෑ දැන් ගෙවන වාට්ටු ඇති කරලා කියනවා නේ අමදේම මුද පොර සහන ආධාරයක් නැහැ. පාන් පිටි අහස උස දීලා පාන් කෑල්ලක් කන්න බෑ මිනිස්සුන්ට. ආහාර හිතියක් නිසා මේක සිද්ධ වෙලා නෙමෙයි. ජනපති ක්‍රමයේ ලෝක පරිමාණ අර්බුදය නිසා වසංගතයට ප්‍රතිචාර දැක්වුවේ තේම යුක්‍රේන යුද්ධයට මගිනුත් මේ සැපයුම් දාමයන් අවිර වෙලා මේ අර්බුදයේ බර කම්කරුව පීඩිතය මත පටවලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනවර්මත් ආවොත් මහජනයා විශ්වාස කරයි මේක ජනවර්ම මත මේ බර කරගහගෙන යමල්ලා කියලා. නීතියේ ආධිපත්‍යය අකුරටම ගෙන යනවායි කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කම්කරුවෝ පැල් 16කට එහා වැඩ කළ යුතුයි කියලා. රට කොට ගන්න. කාගේ රටද ධනපතියන්ගේ රට. කාගේ ආර්ථිකයද ධනපතියන්ගේ ආර්ථිකය වෙනවා. සමාජවාදයට ඔවුන්ගේ තියෙන හතුරුභාවය පෞගේ මාධ්‍ය සාකච්ඡාවලදී ඕන තරම් කියනවා. අවුරුදු අහන්න නැති සජිත් ප්‍රේමදාසම කියපු එකකට එයාලගේ වෙබ් අඩවියේ 70 ගණන් වල තිබුණා මේ රාජ්‍ය ව්‍යවසාය ජනසතු කරන්න යනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ආවදී මේවා ඔක්කොම ඒ පෞද්ගලික දේවල් ජනසතු කරයි ඒක හෙච්ච ගාම අනුර කුමාර දිසානායක තෙරල මාධ්‍ය සාකච්ඡා කියලා කිව්ව මොන පිස්සු කතාවක්ද අපි ඒක කරන්නේ ඒ විදිහට තමයි පිළිතුරු දුන්නේ ඉතින් මේක මම ආදරෙන් පැහැදිලි කරුවේ මේ සංවිධාන මොනම විදියකින්වත් මහජනතාවගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්නේ නැහැ. ඒවා ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ලෝක යුද සැලසුම් වලට
සහ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ කප්පාදු වැඩපිළිවෙල මේවා ක්‍රියාවට දමන්නයි යන්නේ. ප්‍රතිසහෝදරයා සමාජවාදී සමානතා පක්ෂයේ විදිහට මේ ලෝක පරිමාණව ගෙන යන අරගලය සහෝදරු අධ්‍යයනය කරන්න ඕන අපේ සහෝදරු සමග ඒකාබද්ධ වෙනවා. අම රටකම කම්කරු පන්තියේ නැගිටීම ඇවිල්ලා තියෙනවා. අපි විශ්වවිද්‍යාල ඇතුළතත් හැම තැනකම මේ යුද්ධය නතර කිරීම සඳහාම මේ පන්ති සටන් මේ මහජන නැගිටීම් මෙහෙව ගත යුතුව තියෙනවා. ඇමරිකාවේ කම්කරු පන්තිය ඇමරිකාවේ පාලක පන්තිය පෙරලා දැමීම සඳහා යුරෝපයේ කම්කරු පන්තිය යුරෝපයේ හැම රටකම ජර්මනිය ප්‍රංශය එංගලන්තේ මේ පාලක පන්තියෙන් පෙරලා දැමීම සඳහා අපි බලමුළු ගන්නවා ගැනීම සඳහා තමන්ගේම ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් ගොඩනගමින් ඉන්නවා. අපි ගුරුවරු අතර සෞඛ්‍ය සේවකයෝ අතර වතු කම්කරු අතර ඇඟලුම් කම්කරු අතර සංක්‍රමණික විදේශ රටවල් වලට යන කම්කරු අතර ජාත්‍යන්තර මෝටර රථ කම්කරු අතර ඇති හැම වැඩපලකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ඒ කියන්නේ මේ දේශපාලන තත්ත්වය සාකච්ඡා කරන්න ඒ දේශපාලන වැඩපිළිවෙළට පාව සහෝදරු ඒකාබද්ධ කරන්න ධීවර මහජනතාව නම් ධීවර මහජනතාව ගොවිය සමග ඒකාබද්ධ කරන්න කම්කරු පන්තිය සමග ඒකාබද්ධ කරන්න දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ පන්ති අරගලය මෙහෙවන්න කියන්නේ අලුත් සමාජ ක්‍රමයක් හදා සමාජවාදය සඳහා ලෝක සමාජවාදය මේ මහ පොළොවට ගෙනෙහෙම සඳහා දැනුවත් කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා තමයි අපේ ව්‍යාපාරයේ අද සටන් වගේ අපි මේ අවුරුද්දේ සෑහෙන සංවත්සර ප්‍රමාණයක් කරනවා මේ යෝන්ටොස්කි අපේ හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සහෝදරයා රුසියාව ඇතුලේ මාම උපාධ්‍යාය පිටවල අවුරුදු 100ක් ඉරෙනවා ඒ විදිහ සංවත්සර මාලාවක් එක සම්බන්ධයෙන් ජාත්‍යන්තර රැස්වීම අපි පවත්වන්න තීන්දුව කරලා තියෙනවා ඒවා හරිම අධ්‍යාපනිකයි එවැනි ඉතිහාසයක් ජනතාව යුක්ත කරමුණට ඇත්තේ නැහැ මම සඳහන් කරුවේ එහෙම එකක් අපි තනි අතකින් මේ ගෙන යන අරගලය සහෝදරු අධ්‍යයනය කළ යුතුව තියෙනවා අපේ ලිපි ලේඛන එතන මතන තරුණය බුද්ධිමත්තු මේ ව්‍යාපාරයට බඳවා ගැනීම සඳහා අපි ව්‍යාපාරය සමග ඒකාබද්ධ වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ විදිහටයි අපි කරන වැඩ කටයුතු මේ ප්‍රදේශවල අපේ පක්ෂය වර්ධනය කිරීම සඳහා කරන වැඩ කටයුතු කීප ගුණයකින් ඉස්සරහට ගත යුතු තියෙනවා ඒ විදිහටයි ග්‍රේජන් සහෝදරයාට අපි ගෞරව දක්වන්නේ අපි වතාවතක් විදිහට මේවා ඇතුවා නෙමෙයි ඒ සහෝදරයා සටන් වැඩිච්චි දිරිදර්ශනය පමණමයි අපි මානව වර්ගයා මුහුණ දෙන මේ බැරෑරුම් ප්‍රශ්න සහෝදරයා දැන් නියස්තික මම ආයේ කියෝදී නියස්තික ආයුධ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දැන් යුද්ධය ඇවිල්ලා තියෙන්නේ යුක්‍රේනය තුළ මේවා බරපතල ප්‍රශ්න ඊළඟ වසංගතය මොකක් කියලා අපි දන්නේ නැහැ හැබැයි ඒකට කිසිම වැඩපිළිවෙලක් ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට හෝ ලෝක පද්ධතියට ඇත්තේ නැහැ ධනවාදීන්ට මහජනයා කොච්චර මැරෙනවද උන්ට කමක් නැහැ උන්ගේ තීන්දුව උන්ගේ ප්‍රතිපත්ති වලින් දරුවෝ කොච්චර මැරෙයිද මහජනයා කොච්චර මැරෙයිද අධ්‍යාපනයේ සෞඛ්‍ය කොයිතරම් විනාශ වෙයිද නියස්තික බෝම්බයකින් පරිසරය කොච්චරම් විනාශ වෙයිද මිනිස්සු කොයිතරම් මැරෙයිද මේවා ගැන වගේ වගක් නැහැ ඉතින් ඒ ඒ එහෙම ප්‍රශ්න වලට සහෝදරයා කෙටි විසඳුම් නැත්තේ නැහැ මේ මැතිවරණයේදී අපි මොකාට හරි සහයෝගය දීලා මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එක මන්ත්‍රි කෙනෙක් යවලා මේ ධනපති පද්ධතියේ ඇතුලේ මේකට විසඳුම් නැහැ අපි කියපු පන්ති අරගලයේ තමයි මාක්ස්වාද පැහැදිලි කරුවේ මෙතෙක් පැවති සියලු සමාජයන්ගේ ඉතිහාසයේ පන්ති අරගලයන්ගේ ඉතිහාසයයි කිව්වා අපි ගියවුරුත් ලැකේ පන්ති අරගලය අපි කියපු ඒ මහජන නැගිටින්න හැබැයි මේ පක්ෂයේ ඒ සංවිධාන කම්කරු පන්තියේ ඇතුළත ගොඩනගලා නැත්නම් කම්කරු පන්තියට බලය ගන්න බෑ කම්කරු පන්තිය මෙහෙවන්නේ ධනපතියන්ගේ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණ එහෙම එකක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මේවා වෘත්තීය සමිති නිලධාරීන් ඒවා කම්කරු පන්තිය මෙහෙවනවා ඒක නිසායි සහෝදරවරු මේවා ඉගෙන ගත යුත්තේ අපි එක්ක ධීවර ක්‍රියාකාරී කමිටුව ගොඩනගන්න
අනෙකුත් ෆැක්ටරි වල මේ අවට ඇඟලුම් කම්කරුවන්ගේ කමිට ගොඩනැගීම සඳහා කවුදරු මූලිකත්වය ගන්නයි කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා. ග්‍රේසන් සහෝදරයා පිළිබඳ මතකය. විකුකල් දිනේවා. ග්‍රේසන් සහෝදරයා පිළිබඳ මතකය. විකුකල් දිනේවා. සමාජවාදී සමානතා පක්ෂයට ජය වේවා. සමාජවාදී සමානතා පක්ෂයට ජය වේවා. ලෝක සමාජවාදී විප්ලවයට ජය වේවා. ලෝක සමාජවාදී විප්ලවයට ජය වේවා. ග්‍රේසන් ජී කියනගේ සහෝදරයා පිළිබඳ මතකය. විකුකල් දිනේවා.